දැන් සම්පත් බැංකුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ATM යන්ත්‍ර සඳහා touchless cash withdrawal පහසුකම. දේශීය ආදායම් පනතේ විධිවිධානයන්ට අනුව ගණනය කරනු ලබන 2020 වර්ෂයේ අප්‍රේල් මාස පළමු වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ සඳහා අදාළ වන පරිදි නව අධිභාර බද්ද පැනවීමට යෝජිතයි. මේ අනුව රුපියල් මිලියන 2000ක වාර්ෂික ආදායමක් උපයනු ලබන යම් පුද්ගලයෙකුගෙන් හවුල් ව්‍යාපාරයකින් හෝ සමාගමකින් බදු අය කළ හැකි ආදායම් මත 25%ක අධිභාරයක් එක්වරක් පමණක් පැනවෙනු ඇති. සාමාන්‍යයෙන් බද්දක් පනවන්නේ මේ තම උපයන ආදායම මත බදු කියන වර්ෂයට. දැන් මේ අධිභාරයේ අනුව මේ අධිභාරය පනලා තියෙන්නේ 2021 උපයපු බදු ආදායම මත. එතකොට දැන් මේ 2020 කියන වසරේ බදු ආදායමේ උපයපු ආදායම 2021ට පොදුවේ ගතුදී මොහොම ව්‍යාපාර ගණනාවක් ඒ වගේ ඩිවිඩන්ඩ් එක ගෙවලා ඒ සැලැවත ආයෝජනය කරලා තියෙන්නේ. එතකොට මේ බිලියන් 2 ඉක්වන සමාගම්වල මුදල් වශයෙන් බිලියන් 2ක් නොතියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආත් සමාගම්වලට ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන සිදුවන මුදල්ම වශයෙන් කොහොමද මේ බිලියන් 2.25ක මිලියන් 500 පමණ ගාණක් එකපාර ගෙවන්නේ කියන එක. මෙවැනිම බද්දක් 2016 ත්‍රිපුර රජය විසින් පනවැව්වා. එතකොට ඒ රජයේ ඒ අවස්ථාවේ කිව්වා මේක මේ පනවන පළවෙනි සහ අවසාන අවස්ථාව කියලා. නමුත් අයපාර මේක පනවැව්වා. ඉතින් මේ පිළිබඳ ලොකු කලකිරීමක් මම හිතන්නේ ව්‍යාපාර ශාස්ත්‍රයේ තියෙනවා. මෙම පනත් කෙටුම්පතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටු පරමුදල, අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ බහරකාර අරමුදල, විශ්‍රාම අරමුදල, විශ්‍රාම පාරිතෝෂික අරමුදල හෝ ඒ හා සමාන අරමුදලක්ද සමාගම යන අර්ථ නිරූපණයට ඇතුළත්. ඒක දේශීය ආදායම් පනතේ යටතේ සමාගමක් විග්‍රහ කළා. ඒ විග්‍රහය මෙතනත් ගේන්න ඕනේ කියලා. සමාගම කියන තේරුම දේශීය ආදායම් බරදු පනතේත් කියලා තියෙනවා. කෙලින්ම අර්ථ අරමුදලක් යටත් වෙනවායි කියන. එතකොට මේක අය කරන ප්‍රශ්නේ මොකද්ද? ඒ 25 අය කරපුවාම ඒ කියන්නේ ආදායමෙන්. එතකොට අර්ථ අරමුදලේ ආදායමෙන් 25ක් මේකට ගෙවනවා. ඒ ගිව්වයි කියලා කියන්නේ අර්ථ අරමුදලෙන් සේවකයන්ට අවුරුදු අඳුර ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන් ඉන්කම් එක 25කින් අඩු වෙනවා. ඒ කියන්නේ 10%ක් දුන්නා නම් 5% දෙක වහිකල මගේ දත්තේ. කනගාටුයි කියන්න 2019න් පස්සේ අර්ථ සාධක අරමුදලේ වාර්ෂික වාර්තාවත් ඉදිරිපත් කළා නැහැ. එතකොට රුපියල් බිලියන 62.5ක් ඉතිහාසයේ පළවෙනි වතාවට රජයක් ගිහිල්ලා මෙවැනි විශාල මුදලක් මේ ඔවුන් ලබා ගන්න හදනවා. එතකොට සාමාන්‍ය රජයක් මෙහෙම දෙයක් කරන්නේ නැහැ. අපි බල කරනවා රජයට කරුණා කළා මේක රිවර්ස් කරගන්න. මේ ගැසට් එක රිවර්ස් කරන්න. මේ අතර රජය සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදලට 25%ක අධිභාර බද්දක් පැනවීමට හැකිවන පරිදි නිකුත් කළ ගැසට් නිවේදනය ඉල්ලාස් කර ගත යුතු බව විපක්ෂ නායකවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. මේ වෙන විට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි පික් පොකට් ගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. අපේ රටේ තියෙන ලොකුම අරමුදල අර්ථ සාධක අරමුදල මේ 125 බද්ද තුල රුපියල් බිලියන 65%කට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි වලට තට්ටු කරන්නයි මේ ආණ්ඩුව හදන්නේ. කරුණා කරලා මේ ඉදිරිපත් කරපු ගැසට් එක වහම හකුලා ගන්න. මේ වගේ වැදගත් ප්‍රශ්නයක් අහනකොට මුදල් ඇමතිතුමා නැහැ, මුදල් රාජ්‍ය ඇමතිතුමා නැහැ. මේ මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නවද කොහෙද ඉන්නේ? එතුමාට රැස්වීමක් තියෙනවා මේ වෙලාවෙත්. ඊළඟට රාජ්‍ය ඇමතිතුමාත් එහෙමයි. මම පුදුමෙන්නේ නැහැ අපේ විපක්ෂ නායකතුමා එතුමායි පුදුමයි විපක්ෂ නායකත්වම බේරගන්න චම්පික රණවක මහත්තයගෙන් ලොකු සටනක් කරනවා. ඒකයි වෙ තියෙන සටන. අපිට මේ ගැටලුවක් නෙමෙයි. අපි ඉදිරියේදී ඒකට උත්තර දෙනවා. සේවකයෝ ඉතා අපහසුයෙන් හම්බ කරලා තියෙන මුදල ඒකෙන් 125ක් රජය ගසා ගන්න යන්නේ. මේක හෙන ගහන අපරාධයක්. කින්ද අපි රජයට කියනවා වහාම මේක අකුලා ගන්න ඕනේ. අපි හිතනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේක පාර්ලිමේන්තුවට පාන්ත ගෙනාපුවාම මේ පිටට විරුද්ධව ප්‍රචාරය දෙන්න ඕනේ. අපි මේකට සමගි ජන බලයක ඉදර බලාපොරොත්තු වෙන අධිකරණයට යන්නේ. මේ සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද සාකච්ඡාවට ලක් වුණා. එක් වතාවක් පමණක් සිදු කරන බදු අය කිරීමක් හැටියට තමයි මේ බදු පැනවීම සිදු කරලා තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ඇත්තරම මේ රජ්‍ය ආත්‍රිකින් බදු අය කිරීම පිළිබඳව දැනට නිශ්චිතව එම වැනි කාරණයක් හඳුනාගෙන නැහැ.